අයිබන් සුබ සන්ධ්‍යාවක්. අපි අද සංවාදය කොරෝනා වසංගතය හමුවේ මේ අභියෝගයේ හමුවේ රටේ හෙට දවසේ අධ්‍යාපනයේ රටේ දුවදරුවන්ගේ අධ්‍යාපනය හා සමග පවතින අභියෝගයන් මොනවාද? ඒ පිළිබඳ සූදානම මේ මොහොතේ කියන වැඩපිළිවෙළ සහ ඒ ඔස්සේ මතුන කාරණා පිළිබඳව වෙන් කරවා ගත්තා. හෝරා දෙක කාලයක් වෙන් කරවා ගනිමින් අපි අද මේ පිළිබඳ සංවාදයේදී සාකච්ඡාවට සංවාදයට භාජනය කරන්න සූදානම්. අපි සැපමිණි පිරිස හඳුනා ගන්නවා. පළමුවට අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍යතුමාට අපි ආරාධනා කළා. ධන සලහපරමැතිතුමන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝන්. ඒ වගේම අපි මේ වැඩසටහනට ආරාධනා කළ අදවසේදී මේ කටයුත්ත සම්බන්ධ වෙන ප්‍රධානාංශ නියෝජනය කරන කීප පොලකටම බොහොම ගෞරවයෙන් පිළිගන්න අපි වළමකොට විභාග කොමසාර ජෙනරාල්තුමන් බී සනත් පූජිත මහත්මයා අයබන් ඔබතුමන්ට. ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළ ජාතික පාසල් අධ්‍යක්ෂතුමන්ට කිත්ස් ලීනගමගේ මැතිතුමන් බොහොම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා අයබන්. ඒ වගේම අපි මේ වැඩසටහනට කොළඹ විසාකා විද්‍යාලයේ විදුහල්පතිතුමියට ආරාධනා කළ සරමාලි අවිරිප්පල මහත්මිය බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමියත්. ඒ වගේම අපි අද මේ සාකච්ඡාව තුළදී අධ්‍යාපන අමාත්‍යංශය හා සමග බැඳෙන කාරණා පිළිබඳ ප්‍රතිපත්තිමය කාරණා හා සම්බන්ධව අපි හේමන්ත ප්‍රේමතිලක ගරු අතිරේක ලේකම්තුමාට ආරාධනා කළා. බොහොම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා අයබන්. මේ වැඩසටහන තුළදී මම ආරම්භයක් විදිහට ගරු ඇමතුමනේ දැන් අධ්‍යාපන ක්ෂේත්‍රය හා සමග මේ කොරෝනා වසංගතය හමුවේදී ඔබතුමන්ලා ප්‍රතිචාර දක්වපු ආකාරය පිළිබඳව විශේෂයෙන්ම පාසල් වහන තීරණ ඔබතුමාල ඉක්මනින් අරගත්තේ ඇයි කියන තැනින් මම කැමතියි අද මෙසරහ ආරම්භ කරන්න. රකිත දැන් අටවෙනිද මට මතක විදියට පළවෙනි ශ්‍රී ලාංකික ආසාදිතය මුණ ගැහෙන්නේ 11 වෙනිදා සමාජ මාධ්‍ය අතරේ යම් මතයක් ප්‍රචාරණය වුණා පාසල් පද්ධතිය දරුවන්ට මේ කොරෝනා මේ වෛරසය ආසද්ද වෙලයි කියලා. ආනන්ද විද්‍යාල දරුවෙක් කියලා කිව්වා, ඩීසන් නැක විද්‍යාල දරුවෙක් කියලා කිව්වා. ඒ නිසා පාසල් පද්ධතිය තුළ යම් කම්පනයක් ගොඩනැගුණා. අපි දැක්කා උදේ පාන්දර මං උදේ හතහමාට මට ජනතාව දුරකථනයෙන් කතා කරේ, අගමැතිතුමා කතා කරා, මම ආනන්ද විද්‍යාල විදුහල්පතිතුමාට කතා කරේ 7:40ට. ඉතින් අපිට දැනුණා මේක මොනයම් ආකාරයක මේ ප්‍රකම්පනයක් මේ පාසල් පද්ධතිය තුළ ඇති වෙයිද එක පැත්තකින්. අනෙක් පැත්තෙන් මේ හරහා මේ වෛරසයේ ව්‍යාප්තියට දරුවා කොයිතරම් වාහකයක් බවට පත් වේද කියලා. ඒතර ඒ වෙනකොට අපි දැන් තේරුම් ගන්න හිටියේ දැන් උදාහරණයක් විදිහට ඒ වුණ ඉතාලියේ මේක ඉරානයේ වේගෙන් ව්‍යාප්ත වෙන මොහොත. හැබැයි ඉරානයේ තීන්දුව ගත්තේ නැහැ. ඉතාලියේ තීන්දුව ගත්තේ නැහැ. යුරෝපයේ රාජ්‍ය පද්ධතිය තුළ කිසිම රාජ්‍යයක් ඒක ගත්තේ නැහැ. ඒ නිසා මේ ගොඩබි රාජපක්ෂ පාලනයේ තියෙන සුවිශේෂීභාවයක් තමයි මේ දරුවන් මුල් කරගත්තු මේ ප්‍රතිපත්තිය. දරුවන් ඉලක්ක කරගත්තු දරුවන් වෙනුවෙන්ම වූ රාජ්‍ය පාලනය කියලා කියන කාරණය. ඒ නිසා අපි පළවෙනි පැයේ තීරණයක් ගත්තා කිසි ලෙසක දරුවා වාහකයෙක් බවට පත් කරන්නේ නැහැ අපේ. දරුවාට ආදරෙන් සංවේදීව සහ මේ 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 ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් විදිහට තීන්දුව ගත්තා. අතරම අපි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ පිළිබඳව ඉතාම ප්‍රශස්ත ඇගයීමක් කළා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ මට්ටමින් මේ රඳවා ගැනීම සඳහා වූ ඒ රාජනායකත්වයේ සුවිශේෂී මැදිහත් වීම වගේම මේ පාසල් පද්ධතිය මේ වෛරස් භූමිකාවෙන් ඉවත් කර තිබීම. කියන්නේ රකිත දරුවෝ අපේ රජයේ පාසල් විතරක් දරුවන්ගේ ප්‍රමාණය මිලියන 4.3ක්. ලක්ෂ 43ක්. එතකට අනිත් පැත්තෙන් ජාත්‍යන්තර පාසල් ගත්තමත් ලක්ෂ 3කට ආසන්න දරුවෝ ශ්‍රී ලාංකීය දරුවෝ 5%කට අඩු ප්‍රමාණයක් තමයි එතන ඉන්නේ විදේශීය දරුවෝ ඉන්නේ. පිරිවෙන් සංඛ්‍යාව පිරිවෙන් වල 76,000 අපේ මේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ශිෂ්‍ය සංඛ්‍යාව 76,000ක් ඉන්නවා. ඊළඟට පුද්දලික පාසල් වල ටියුෂන් පන්ති වල මේ ආදි වශයෙන් ගත්තම ඉතාම විශාල ප්‍රමාණයක්. ඒක ගුරුවරු 240,000ක් ගුරුවරු විතරක් අනාදින කාර්ය මණ්ඩලය. මේක ගත්තම පෙරපාසල් 16,000 සත්සේ ගන්න කියන දරුවෝ 5,22,000ක් දරුවෝ ඉන්නවා. හිතන්න මේ කොයිතරම් විශාල ප්‍රමාණයක්ද කියලා. මිලියන 5කට වැඩි දරුවෝ විතරක්. ඒතර අපේ ජනගහණයම මිලියන 22යි. ඒ නිසා 4 එකක් ඉන්නේ පාසල් පද්ධතිය හා මේ විශ්වවිද්‍යාලය අරින්න අනිත් කණ්ඩායම් ඇතුලේ.
එනිසා අපි මේ මේ තීන්දුව ගත්ත අපි ආඩම්බර වෙනවා අපි සතුටු වෙනවා අදත් එක්තරා වාර්තාවක් මම දැක්ක ලෝකේ 9 වෙනි රාජ්‍ය කියලා දියුණු රාජ්‍ය පද්ධතිය ඇතුළෙත් ශ්‍රී ලංකාව මේ වෛරසය මේ ආකාරයෙන් කළමනාකරණය කරන කටයුතු කරපු අපි මේ සතුටු වෙනවා ඒ වෙලාවේ අපි අධ්‍යාපන අමාත්‍යාංශ විදිහට පළවෙනි පැයේ මේ තීන්දුව අධිකර ජනාධිපතිතුමාගේ කරු අගමැතිතුමාගේ මඟ පෙන්වීමත් එක්ක අපි ගනු ලැබුවා එය අපේ දරුවන් මේකෙන් ඉවත් කරා විතරක් නෙමෙයි රාජ්‍ය තුල නිරෝගී රාජ්‍යයක් බවට පත් කරගෙන ඉන්න සඳහා ඒක අපි විශේෂ හේතුවක් බවට පත් කරගත්තා. එවතුමනි දැන් අධ්‍යාපන කියන විෂය ගත්තහම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ඇතුලේ විශේෂ බරක් විශේෂ වෙන්කිරීමක් අපි හඳුනාගත් අධ්‍යාපන කියන මේ සංකල්පය ඇතුලේ බොහෝ කාරණා තිබුණා. දැන් එමතුමා අමාත්‍යංශය බාරගෙන අලුත් පාසල් වාර්ය පටන් අරගෙන මාස 3ක් යන්නත් කලින් තමයි මේ කටයුතු ප්‍රතිමාට මැදිහත් වෙන්න සිද්ධ වුනේ. මේ රට හදන සෞභාග්‍ය දැක්මත් සමග බැදිච්ච කාරණා කොතරම්දුරට සාක්ෂාත් කරගන්න ලැබුණද නැත්නම් ඒ ඔස්සේ මේ කාරණාව වලට ඔබතුමාට යම් දායකත්වයක් ලබාගෙන ඉඩ කඩක් මේ පාරසීමා තුළ හැකියාවක් ලැබුණාද? මෙමයි ඇත්තම රකිත රාජ්‍ය ප්‍රතිපත්තියේ සෞභාග්‍ය දැක්ම භාවිතාව බවට පත් කරගෙන අත්‍යවශ්‍යම කාල සීමාවක් නැහැ. එහි අවශ්‍ය මූලික තීන්දු తీරණ අපි උදාහරණයක් ජාතික පාසල් සංඛ්‍යාව ප්‍රසාරණය කර ගැනීම පිළිබඳ තීන්දුව ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න ලැබුවා එවැනි ප්‍රතිපත්තිමය තීන්දුව රාශිය ගන්න ලැබුවා හැබැයි ක්‍රියාත්මක තලයේ අපිට මාස 3කට අඩු කාලයක් ක්‍රියාත්මක වෙන්න සිද්ධ වුණේ මේ ඒකට බිමේ මේ මේ මේක බිම පැල කරාට ඵලයන් භුක්ති විඳින අවස්ථාවක් මේ කෙටි කාල සීමාව තුළදී අපේ රටේ පුරවැසියන්ට දැක ගන්න පුළුවන් වුණේ නැහැ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය ඇරුණම ඒ සමාන තැනකින් ලබා දුන්නේ මෙරටේ අධ්‍යාපන සම්බන්ධයෙන් එතුමා නිරවුල් භාෂාවෙන් කිව්වා අර නොලෙජ් ඉකොනොමික ගැන දැනුම පාදක කරගත් ආර්ථිකය ගැන මේ රට මේ අවුරුදු 1505 ඉඳලා යුරෝපීයන්ගේ පාලනයේ ඉඳලම ආවේ අපි 2005 දී මේක යම් මට්ටමකින් ඉවත් වුණා මේක ආවේ අර කම්කරු ශ්‍රමය පාදක වෙච්ච ආර්ථිකයක් ඒ කියන්නේ ලේබර් බේස්ඩ් ඉකොනොමි කම්කරු ශ්‍රමය මත පදනම් වෙච්ච ආර්ථිකයක් මේක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඇතුලේ මේක දැනුමේ ආර්ථිකයක් බවට අර මහින්ද චින්තනයේ ඉදිරියට ගෙනාපු දේ දැනුමේ ආර්ථිකයක් බවට පත් කරගන්න එතුමා කටයුතු කරා විතරක් නෙමෙයි දැන් ඔබ සෞභාග්‍ය දැක්ම කියවන්නට ඇති පිටු අංක 20 ඉඳලා 27 පුරාම දිගට ගමන් කරන්නේ මේ අධ්‍යාපන සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා අපි විශ්වාස කරනවා එතුමා විශේෂයෙන් ඒක ඇතුලේ අපි කියනවා අපි අධ්‍යාපනයට අදාළ මේ මැතිනිය සහ මේ මහතුරුන් දන්නවා මේ ස්ටෙම් සබ්ජෙක්ට් කියලා කියන එක සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් ඇන්ඩ් මැත් ලෝකෙ දිනු වෙච්ච හැම රාජ්‍යයක්ම ස්ටෙම් විෂයන් මුල් කරගෙන තමයි ඒ දිනුව කරලා ළඟා වෙලා තියෙන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් අපිට ඒ මාර්ගෝපදේශ දෙන අතරේ මේ කාරණය ගැන අවධාරණය කළා තියෙනවා. අපේ ප්‍රතිපත්තිය ගොඩනැගිලා තියෙන්නේ මේක පදනම් කරගෙන. මට අවසන් මට ඉවර කරන්න අපේ ප්‍රතිපත්තිය තුළ අපි විශේෂයෙන් අපි මේ රටේ ජනතාවට කියන්න ඕන කාරණාවක් තියෙනවා. අපි දරුවෝ වර්ගීකරණය කරන්නේ. මේ රටේ අධ්‍යාපනයේ ඇතුලේ දරුවන් වර්ගීකරණය වුණා මේ දැන් රකිත දැන් ජාතික පාසලවල දරුවෝ පළාත් සභාවල දරුවෝ ඊළඟට ටියුෂන් ක්ලාස් එකේ දරුවෝ පිරිවෙනේ දරුවෝ එහෙම නැත්නම් කතෝලික පාසලේ දරුවෝ හින්දු පාසලේ දරුවෝ බෞද්ධ පාසලේ දරුවෝ ඉස්ලාම් පාසලේ දරුවෝ ජාත්‍යන්තර පාසලවල දරුවෝ මෙහෙම දරුවෝ කොයිතරම් බෙදලා තියෙනවද කියලා බලන්න බෙදලා තියෙන මේ රාජ්‍ය පාලනය ඇතුලේ අපි දරුවා එහෙම බෙදන්නේ නැහැ දරුවෝ බෙදන්නේ නැහැ අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ මූලික හරය දර්ශකය මානය දරුවා එතකොට අපි දරුවන් දිහා බලන්නේ ශ්‍රී ලාංකීය දරුවන් කියලා කියන මානෙ මිසක්ක ඒක ඉසුරුපා ඉඳගෙන එතන පළාත් සභාව ඉඳගෙන ඒ ආදි වශයෙන් අපි දරුවා බෙදන්න උත්සාහ ගන්නේ නැහැ මේ පාලනයේ විශේෂත්වයක් තමයි ඒක අපි දැක්කා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය මම මේ ප්‍රශ්නේ විශේෂයෙන් විශාඛා විද්‍යාල දහයපතුමිය ඔබතුමිය මෙහි සමාජිකාවක් නිසා දැන් මේ කොවිඩ්
දහනමේ වසංගතයත් එක්ක කාර්යසාධක බලකා පිහිටුවීමේදී එක පෙළට ආපු තුන්වෙනි කාර්යසාධක බලකාය. මොකද්ද මෙතන සිද්ධ කරන්නේ? මොකද්ද ඔබතුමීලා මේකේදී සමාජිකක් විතර මේ කටයුත්ත මොකද්ද ඔබතුමීලගේ කාර්යපද විශේෂපතේ මොකද්ද? මේ ගෝලීය වසංගතයත් එක්ක අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරලා මේ අධ්‍යාපනය උසස් අධ්‍යාපනය සාමාන්‍ය අධ්‍යාපනය මේ දෙකම ක්‍රියාත්මක වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් කාර්යසාධන බලකායක් ඇති කරා. ඉතින් ඒ සමාජිකාවක් හැටියට තමයි මම පත් කරලා තියෙන්නේ. මේකෙදී ඇත්තෙන්ම සෞභාග්‍ය දැක්ම කියන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා 2020 අවුරුද්දේ තමයි පටන් ගන්න තිබුණේ තාක්ෂණය අධ්‍යාපනයට යොමු කරමින් ඒ අදාළ විදැක්ම සම්පූර්ණ කර ගැනීමට යාම. එතකොට ඒකෙදී මේ ගෝලීය වසංගතයේ ඇතිවීමත් එක්ක ඒක මම විශ්වාස කරනවා වේලාසනින්ම ඒ තාක්ෂණයට අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය මේ යන දෙකම භාවිතයට යම් කිසි අවස්ථාවක් ලැබුණා. මම දැන් අපි දරුවන්ට කියනවා චක්කලේක වලින් එක්ස්පෝස් කරලා තියෙනවා පාසල් වලට දරුවන්ට දුරකථන පාවිච්චි කරන්න එපා කියලා. එතකොට ඒ ජංගම දුරකථන වල තියෙන පාංග ක්‍රියාත්මක කරන්න දෙන්න එපා කියන එක දෙමාපියන්ට කියලා තියෙනවා. වාසලට ඔක්ක තියෙන්න දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වාතාවරණයකදී මේ තාක්ෂණය යොදාගෙන අධ්‍යාපන කටයුතු නොකඩවාම කරගෙන යාම සඳහා මේ බාල මේ කාර්යසාධන බලකායෙන් යම්කිසි මඟ පෙන්වීමක් ඇති කරා. මේකෙදි මං දන්නවා විශේෂයෙන්ම කාර්යසාධන බලකායේ ඇග්‍රීමෙන්ට් එකක් සයින් කරා ඔය ඩේටා සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්න ඒ පෝර්ටල්ස් පාවිච්චි කරන අධ්‍යාපන පෝර්ටල්ස් වලට. ඉතින් ඒක මම හිතන්නේ අනිත් දුරකථන සමාගම් වලටත් ඒවා උපාංග නිෂ්පාදනය කරන සමාගම් වලටත් හොඳ අවස්ථාවක් ලැබුණා. මේ වෙලාවේදී මේ අධ්‍යාපනයේ යෙදිලා ඉන්න ලක්ෂ 43ක් වගේ මේ සාමාන්‍ය පාසල් දරුවන්ටත් ඒ වගේම උසස් අධ්‍යාපනය හදාන විශ්වවිද්‍යාල දරුවන්ටත් ඒ දරුවෝ ජාතික මට්ටමේ පාසල්වල ඉගෙන ගන්නවද එහෙම නැත්නම් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නවද කියලා කිසිදු ભેදයක් නොමැතිව හැමෝටම එක විදිහකට ඒ පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මේ යටතේ මේ කාර්යසාධන බලකාය යටතේ ඒ අවශ්‍ය ඇග්‍රීමෙන්ට් සයින් කිරීමෙන් දරුවන්ට ලැබුණා. ඉතින් මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී විසාකා විද්‍යාලයේ විදුහල්පතිනිය හැටියට අපි තහංචි දාලා තිබ්බා තමයි ඒ දුරකථන පාවිච්චි කරන්න එපා කියලා හැමදාම දෙමාපිය රැස්වීම් වලදීත් අපි කියනවා. නමුත් මේ අවස්ථාවේදී අපි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා නොකඩවාම කරගෙන යාම සඳහා විශේෂයෙන්ම WhatsApp groups වලින් සම්බන්ධ කරගත්තා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු. ඉතින් මම විශ්වාස කරනවා ඇත්තටම තාක්ෂණය දරුවන් අතපද ගගා හිටිය හොරෙන් ඒ වුණාට දැන් ඒ තාක්ෂණය ඒගොල්ලන්ට ඇත්තටම පේන්නම ඒවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රැවතුමනි අර චක්‍රලේඛන සම්බන්ධව නැත්නම් පනවා තිබුණු නීති රීති සම්බන්ධය වෙනසක් ඉදිරියේදී කරන්න සිද්ධ වෙයිද එහෙමනම්? මොන චක්‍රලේඛන? දැන් මේ අපි විද්‍යාපත්‍රයේ පැහැදිලි කරා මේ දුරකථන භාවිතය හා සම්බන්ධ පැනෝ නීති රීතින් තිබෙනවා. ඒ නීති රීතින් තුළ භාවිතය ආකාර සීමා පනවලා තිබුණා කියලා. නමුත් දැන් මේ තත්ත්වය ඇතුළතදී දුරකථන භාවිතයේ නැවත වාරයක් තාක්ෂණ මෙවලමක් ලෙසට ප්‍රයෝජන අරගෙන තිබෙනවා. නෑ ඇත්තටම අපි දැන් අධ්‍යාපනයේ දින මූලික සංකල්ප රාශියක් තියෙනෝනේ මේ රකිත දැන් e-learning කියලා කියන එක තමයි මේ අපේ විද්‍යාපතිමිය අවධානය කරන්න උත්සාහ ගත්තේ. ඒකේ තියෙන යම් මේ මෙලම් විග්‍රහ කරගනිමින් ඒ වගේම දුරස්ථ අධ්‍යාපනය ස්වයං අධ්‍යාපනය මේ ගොඩාක් කාරණා තියෙනවා. ඒ නිසා නූතන තාක්ෂණය බැහැර කළා අපිට අධ්‍යාපනය දිහා බලන්න බෑ. ඒ කියන්නේ මේ මොහොතේ
සියෝ ළඟම නූතන තාක්ෂණය විසින් අත්පත් කරගෙන තියෙන්නේ. මේ තමයි යථාර්ථය. ලෝකේ පුරාම දැන් අපි සමහරවිට දියුණු ජාතීන් පවා නෙමෙයි දැන් ස්කැන්ඩිනේවියන් රටවල් ඇතුලේ එස්ටෝනියා වගේ රටක් මේ 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 නූතන තාක්ෂණය අධ්‍යාපනයට මුහු කර ගනිපු ආකාරය ඉතාම විස්මිතයි. ඒකද ලෝකේ මොඩල්ස් විදිහට පිළිගන්නවා. මේ පින්ලන්ත වගේ රටවල් ඉතාම ප්‍රශස්තාකාරයෙන් මේක සිදු කරලා තියෙනවා. ඒ නිසා අපිට අපි අම්මට කියන්නේ අපි තාත්තට කියන්නේ දරුවා විශ්වාස කරන්න කියලා. ඉතින් ඒ දරුවා විශ්වාස කරගෙන නූතන තාක්ෂණය මේ ප්‍රයෝග කරගන්නට දරුවට අවස්ථාවක් දෙන්න ඕනේ. අපිට එතනින් බැහැර වෙන්න බෑ. ඉතින් ඒකේ සීමා මායිම් පාසල ඇතුලේ ගෙදර ඇතුලේ අපි තේරුම් ගන්නට ඕනේ. නමුත් තාක්ෂණයෙන් අපිට බැහැර කරන්න බෑ. අද ලෝකේ මේ ඒ પરම්පරාවතේ දැන් හිතන්නකෝ දැන් අවුරුදු 19 20 21 දරුවෝ ගත්තම අතේ මොකද තියෙන්නේ? ලෝකේ දියුණුම තාක්ෂණය මුළු විශ්වයම අල්ලේ මත තියාගෙන ඉන්නේ. ඉතින් ඒක තහනම් කරන එක මං හිතන්නේ සදාචාර සම්පන්න කියලා. එය යහපත් මාර්ගයට උපයෝග කර ගැනීමේ මේ මේ ශක්තිය තමයි අපි මේ සකස් ගන්න ඕනේ. විභාග කොමසාරි ජෙනරාල්තුමනි දැන් ඔබතුමාගේ විෂයපතය ඇතුලේ කාරණා කිහිපයක් මේ වෙද්දී මේ රටේ සංවාදයට භාජනය වෙනවා. එකක් තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලට මොකද වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි උසස් පෙළ කල්යනවද මේ මොහොතේ නරඹන බහුතරයේ ඊළඟ ප්‍රශ්න තමයි ශිෂ්‍යත්ව විභාගෙට මොකද වෙන්නේ. ප්‍රශ්න තුන මම කැමති ඔබතුමාට එකසරින් ඉදිරිපත් කරන්න. දැන් අපි සාමාන්‍ය පෙළ විභාගයෙන් පටන් ගත්තොත් ඇත්තටම මේ සම්බන්ධව කල්මත්තෙන්ම ගරු අමාත්‍යතුමා තීරණයක් ගත්තා. අපි මේ මේ දරුවන්ගේ ප්‍රතිඵල කෙසේ හෝ ගෙවල් වලට යවමුයි කියන අදහස. ඒක ඇත්තටම හොඳ තීරණයක් කිය අවස්ථාවේදී ඒ අනුව අපි සංවිධානය කරගත්තා. මේ රටේ තියෙන තත්ත්වය අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ නීති රීති වලට එකඟව බොහොම සීමා සහිත කණ්ඩායමක් සම්බන්ධ කරගනිමින් නිලධාරීන් සහ සේවක මණ්ඩලය අපි මේ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු දැන් කරගෙන යනවා. ඉතින් අපි මේ ඉලක්කගත වකවානුව අනුව ප්‍රතිඵල නිකුත් කිරීමට තමයි අපේක්ෂා කරගෙන ඉන්නේ අප්‍රේල් 30ට කලින්. ඉතින් ඒක මම හිතනවා මේ සතුටුදායක තත්ත්වයක් අපිට දැන් තියෙනවා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව. ඒත් එක්කම උසස්වල විභාගයේ සහ මේ ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් දැනට ඇත්තටම දැන් මේ අගෝස්තු මාසය ගැන තව මාස දෙක තුනක් තියෙනවා. ඇත්තටම කාලය සෑහෙන තියෙනවා. ඉතින් දැනට තියෙන වාතාවරණය අනුව තමයි අමාත්‍යාංශයේ විසින් ඇමතිතුමා මේවා ලේකම්තුමත් එක්කත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්කත් සාකච්ඡා කරලා සෞඛ්‍ය බලධාරීන් සමගත් සාකච්ඡා කරලා තමයි අපි නියමිත පරිදි විභාගය පවත්වන්න අවශ්‍ය කටයුතු යොදන්න තීරණය කළේ. ඉතින් මේ මේ අනුව හැබැයි මෙතනදී අපි කල්පනා කරන්න ඕන මේ මේ විභාගයේදී මෙවර උසස් පෙළ විභාගයේ අපි ඉල්ලුම් පත්‍ර කැඳවීම කරේ ඇත්තටම මේ ඔන්ලයින් ක්‍රමයට. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට තමයි ඉල්ලුම් පත්‍ර කැඳවීම කරේ. ඇත්තටම කියන්න සන්තෝෂයි මේ වන විට 362,150ක් ඉල්ලුම් පත්‍ර ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ අපිට ඉලක්කගත ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය. ඉතින් මේක ස්තුතිවන්ත වෙන්නට ඕන විශේෂයෙන් මේ පාසල්වල ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට මේ තාක්ෂණය පාවිච්චි කිරීම. මේ තාක්ෂණය පාවිච්චි කිරීම ඇත්තටම මේ මේ ප්‍රශ්නේ නිසාම නෙවෙයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මුලින්ම මට මතකයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ බාරගත්ත ගමන්ම සීලම නිධාරණය කියපු දෙයක් තමයි මේ වැඩ කාර්යක්ෂම කරන්න නම් අපි තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ කියන එක. එහෙම කියලා තමයි මේ වැඩ කටයුතු පටන් ගත්තේ. ඒක මුගක් සාර්ථක වුණා. ඒ වගේ මෙතුමා කිව්වා මේ දත්ත පද්ධතියක් අපි හදමු කියලා. මට මතකයි දත්ත කළමනාකරණ අධ්‍යාපන අධ්‍යක්ෂ නීල් ගුණදාස මහත්මයා ඇතුළු ඒ නිලධාරි කණ්ඩායමට මේ කාර්යය පැවරුවා. ඒක ඉතාමත් හොඳ සාර්ථක ක්‍රමයක්. ඒ දත්ත පද්ධතිය දැන් සකස් වෙමින් යනවා. ඒකට සමාන්තරව අපි ශිෂ්‍යත්ව විභාගයේ ඉල්ලුම්පත් කැඳවීමත් මේ ඔන්ලයින් ක්‍රමයට අපි ආරම්භ කරා. එතකොට අර දත්ත පද්ධතියට අපි මේක සම්බන්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒකේ දැන් 332,839 ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගම්බද පාසලුත් මේ සම්බන්ධයෙන් උනන්දු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ප්‍රාථමික පාසල් වලට නම් අතිශය ස්තුතියක් කරන්න ඕනේ මේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට. ඔබට තේරෙනවා ඇති මේ නගරබද වගේ නෙමෙයි දුෂ්කර පළාත්වල අපහසුතා රාශියක් තියෙනවා. නමුත් ඒවා ඔක්කොම අමතක කරලා මේ කාර්ය සඳහා පුළුල් සහයත් ලබා දීලා තියෙනවා. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා යුනික් ස්ටුඩන්ට් නම්බර් එකක් දෙන්න.
කියන අධ්‍යාපන අමාත්‍යාංශය තමයි මේ කටයුත්ත ආරම්භ කරේ. අ යුනිකෝඩ් එක කියලා. ඔව් අනන්‍ය ශිෂ්‍ය අංකයක්. ඒ කියන්නේ ශිෂ්‍යත් විභාගයට දෙන අංකෙම්ම ඒ ළමයාට සාමාන්‍ය පෙළ විභාගයටත් උසස් පෙළ විභාගයටත් ඊට පස්සේ විශ්වවිද්‍යාලයටත් ඒ අංකේ පාවිච්චි කරනවා. ඊළඟට මේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමත් නියම කරපු මේ දත්ත පද්ධතිය හැදුවට පස්සේ ග්‍රේඩ් 1 වල ඉඳන්ම පළවෙනි ශ්‍රේණියේ ඉඳන්ම අවශ්‍ය තොරතුරු ඔක්කොම මේ දත්ත පද්ධතියට ගන්න පුළුවන්. එතකොට ළමෙක් පාසලෙන් අස්වැලා යනකොට මේ මොකුත් සහතික අවශ්‍ය වෙන්නේ නැහැ. අර අංකේ විතරයි අරන් යන්න ඕන. ඉතින් මේක මම හිතන්නේ හොඳ මේ ඓතිහාසික හොඳම පියවරක් මේ මෙතුමා ආපු ගමන් පටන් ගත්ත දේ අපේ නිලධාරී කණ්ඩායම දැන් මේක යහුසුලුව සකස් කරමින් දැන් කරගෙන යනවා. ඉතින් අපි ඒක ටිකක් කඩිනම් කිරීම සඳහා තමයි අපි ග්‍රේඩ් 5 ස්කෝලර්ෂිප් එක්සෑම් එකේ මේ අංකය දෙන්න පටන් ගන්න තීරණය කරේ. මේ තත්ත්වය ඇතුළේ අගෝස්තු මාසේ මේ විභාග දෙක පැවැත්වීමට හැකියාවක් සූදානම් කොහොමද? දැන් තව මාස දෙක තුනක් තියෙනවා. ඉතින් මේ මේ සියල්ල තීරණය වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නිගමන අනුව. ඒක හැම විටම අධ්‍යාපන අමාත්‍යතුමා මේ පිළිබඳව සොයා බැලීමක් කරලා තමයි අවශ්‍ය තීරණ ගන්න. ඒ නිසා අපි එතෙක් හැබැයි මේ දරුවෝ නිකන් තියෙනවද කියන එක තමයි එතුමා කියන්නේ හැම වෙලාවෙම. දැන් හුදක මේ දිස්ත්‍රික්ක 11ක් තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැති දිස්ත්‍රික්ක 11ක්. ඒතොර ඒ ළමිනුත් මේ නිකම්ම බලාගෙන ඉන්නවද? එහෙම නෙවෙයි. මේ ඉලක්කයක් අපේ දැන් තියෙනවා. අගෝස්තු මාසේ විභාග දෙකක් තියෙනවා. මේ දරුවන්ට නිවිහැනීල්ලේ මේකට සූදානම් වෙන්න කාලය තියෙනවා. මොකද දැන් උසස් පෙළ විභාගය කියන්නේ වසර දෙකක පාඨමාලාවක්. ඉතින් තව මාස දෙක තුනක විෂය නිර්දේශ ආවරණය කරන්නයි තියෙන්නේ. එතකොට මේ මෙතෙක් දවස් කරපු දේවල් මේ ගොල්ලන්ට ස්මරණය කරලා ඊළඟට පාඩම් කරලා අවශ්‍ය සූදානම ඇති කරගන්නට පුළුවන්. මාර කලින් මතක් කරපු දේ වැදගත්. මෙවර උසස් පෙළ විභාගය සඳහා කණ්ඩායම් තුනක් ඉන්නවා. පළමුනි වර විභාගයට පෙනිසින්න කණ්ඩායම. මේ අයට අප්‍රේල් මාසෙදී ප්‍රශ්නයක් ඇති වුණා සහරා සිද්ධිය නිසා, ඊළඟට මේ වසංගත සිද්ධිය නිසා. ඊළඟට දෙවන කණ්ඩායමක් ඉන්නවා, දෙවන වර ලියන කණ්ඩායමක් ඉන්නවා. ඊළඟට තුන්වන වර පරිනිර්දේශය යටතේ ලියන කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම් තුනටම එකම මේ කියන්නේ එකම ආකාරයකට තමයි විශ්වවිද්‍යාලේ ළමයි ගන්න. ඉතින් ඒ නිසා තමයි ප්‍රවේශම් විය යුත්තේ අපි මේ විභාගයේ පැවැත්වීමේදී මේ කණ්ඩායම් තුනටම සාධාරණ වෙන විදිහට ළමයට අසාධාරණයක් නොවන විදිහට කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තමයි දිගින් දිගටම මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යතුමා මේ මෑතකදී සාකච්ඡාවක් තිබ්බා. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒ වගේම අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා කරා කොහොමද අපි දරුවන්ට අසාධාරණයක් නොවන විදිහට විභාගය පවත්වන්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි අපි ඉදිරියේදී මේ කටයුතු සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජාතික පාසල අධ්‍යක්ෂතුමනි කිස් ලිනගමගේ මැතිතුමනි දැන් මේ කාරණාවත් එක්ක ගෙදර ඉඳලා ඉගෙන ගන්න මොනවද ඔබතුමාලා ප්‍රතිපත්ති වශයෙන් සූදානම් වෙලා තියෙන ආකාරය මොනවද සූදානම් කරලා තියෙන්නේ? එහා සමන් තාක්ෂණ භාවිතය ගැන මම අතරේ ලේකම්තුමා අහන්න මම සූදානම්. ඊට පෙර මට ඔබතුමා කියන්න ජාතික පාසල අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් විදිහට කොහොමද මේ හා කාරණා සම්බන්ධ ඔබතුමාලගේ සූදානම්? ඔව් රජිත, මෙතෙන්දී අපි බොහොම අවධානය යොමු කරලා තියෙන්නේ ජාතික පාසල් සඳහා පමණක් නෙවෙයි, සමස්ත පාසල් පද්ධතියේ දරුවන් උදෙසා. එතකොට ඒ දරුවන් කොහොමද මේ කාල සීමාව ගත කරන්නේ? සමහර වෙලාවට අපිට ආව එක පාරටම ළමයින්ට වීකයක් ආව, එළියට බහින්න බෑ, යන්න විදියක් නැහැ, අධ්‍යාපන අමාත්‍යාංශ විවිධ වැඩසටහන් දීලා දැන් අපිට හිටියට වැඩිය අමාරුයි කියලා. ඒත් මෙතෙන්දී අපි උත්සාහ කරා අධ්‍යාපන අමාත්‍ය වශයෙන් කරු අමාත්‍යතුමාගේ උපදෙස් අනුව ඒ ගෙදර ඉන්න ළමයා ඵලදායි ලෙස කොහොමද මේ ගිණුම් ක්‍රියාවලියට අවතීර්ණ කරගන්නේ කියලා. එතෙන්දී ක්‍රම කීපයක්ම උපයෝග කරගන්න සිද්ධ වුණා. ඇත්තටම අපේ තොරතුරු තාක්ෂණ ඒකකයේ දත්ත කළමනාකර අධ්‍යක්ෂ නීල් ගුණදාස මහත්මයා, එතකොට අපේ රාජ්‍ය ලේකම්තුමා චන්දි චන්දසේකර, මේ සියලු දෙනා එකතු වෙලා ලේකම්තුමාගේ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි විවිධ ක්‍රමවේදයන් නව තාක්ෂණයේ උපයෝග කරගෙන විශාක විද්‍යාපතිනිය කියපු වගේ WhatsApp විතරක් නෙවෙයි විවිධ තාක්ෂණ ක්‍රම උපයෝගී කරගෙන ළමයින්ට පන්ති කාමරේ කරන දේ ගුරුවරයා හරහා කොහොමද දෙන්නේ කියලා ගන්න. මෙතෙන් තාක්ෂණයේ චෝදනාවක් ආවා. අපි මේ නවීනතම උපකරණ උපයෝගී කරගෙන මේ දේ දරුවන්ට දෙන්න යනකොට අර ගම්බද ප්‍රදේශවල ඉන්න ළමයින්ට මේ තාක්ෂණික උපකරණ නැහැ. ඒ ළමයින්ට මේ කොහොමද මේ පණිවිඩය දෙන්නේ කියන එක. එහෙත් අපි නිකන් හිටියොත් කිසි කෙනෙකුට මේ දේ ලැබෙන්නේ නැහැ. 85%කට විතර අද වෙනකොට රූපවාහිනී යන්ත්‍රයක්වත් තියෙනවා. සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා 86%කට රූපවාහිනී යන්ත්‍ර. ඉතින් එතකොට
එම නිසාමයි ගරු අමාත්‍යතුමා මැදිහත් වෙලා රූපවාහිනී චැනල් එකක් වෙනම විකාශයක් ආරම්භ කරන්න අපේක්ෂා කරලා තියෙන්නේ ඉදිරියේදී. එතකොට රැම් එතෙක් දැනට පාසල් පද්ධතියේ සෑම පාසලක්ම වගේ ජාතික පාසල් ප්‍රමුඛව සෑම පාසලක් පළාත් සභා පාසල් රාශිය විවිධ ක්‍රමවේදයන් තමන්ගේ ගුරුවරුන් හදා තමන්ගේ තොරතුරු සාක්ෂණ ගුරුවරයා හදා නියෝජ්‍ය විදුහල්පතිවරුන් හරහා විවිධ ක්‍රමවේදයන් දරුවන්ගේ ඉගෙනීම රැක ගන්න ඉස්සරහට ගෙනියන්න අද භාවිත කරන ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන ඉස්කෝල කීපයක් ඒත් පුඟා පාසල්වල විදුහල්පතිවරු ක්‍රියාත්මක වෙලා තියෙනවා. තමන්ගේ පාසලේ ඉන්න ළමයි ටිකට කොහොම හරි මේ අඛණ්ඩ අධ්‍යාපනය රැගෙන යන්නේ විවිධ ක්‍රියාම. දැන් අපි එක උදාහරණයක් ගත්තොත් මමයි තොරතුරු සාක්ෂණ දත්ත කළමනාකරණ අධ්‍යක්ෂතුමයි මේ 10 වෙනිදා අප්‍රේල් 10 වෙනිදා ගාල්ල මහින්ද විද්‍යාලයේ පන්ති කාමරයේ ගුරුවරයා ගණිත ගුරුවරයා 10 පන්තියේ පන්තියක් කොහොමද කරන්න කියලා. අපි හිතන තාක්ෂණය අපි භාවිත කරන්නේ නැහැ කියලා. ඔන්ලයින් ක්‍රමයට ඉන්න ළමයි 250කින් 182ක් සම්බන්ධ කරගෙන තිබුණා. ඒ වෙලාවේ සම්බන්ධ වුණා අපි සහභාගී වුණා එදා ඒ ස්ථානෙට. ඒ වෙලාවේ සම්බන්ධ කරගෙන ඔහු ඒ ගුරුවරයා ළමයි 82කට අමතන්න පුළුවන් වුණා. සමූහ ගෙදරින් ළමයාගෙන් ප්‍රශ්න අහන දෙපාර්ශ්වයේ දෙපාර්ශ්වයෙන්ම සම්බන්ධය. ඉතින් සමහර තවත් ක්‍රම උපයෝග කරගන්න 200කට 300කට ඒක. දැන් නාත්තන්ගේ ධර්මවිද්‍යා විද්‍යාලය ගත්තොත් අද සවිශේෂී කාර්යභාරය සිද්ධ වෙනවා සෑම ළමයින් 250 කණ්ඩායම් හදාගෙන මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ වගේම ගම්බද පොහොම පුඩායේ සමත පාසලෙන් ක්‍රියාත්මක කරනවා. යමෙක් කියන්න පුළුවන් ඕක ලොකු ස්කෝල්ට හරියනවා මේ කොහොමද ගමේ අපි ඉන්න අයට ඒකත් වෙනවා. අපි කලාප ඒ දෙන ප්‍රින්ට් අවුට් එක ඒක තියෙන මුද්‍රිත පිටපතක් අපි කලාප අධ්‍යක්ෂකවරු කොට්ටාස අධ්‍යක්ෂකවරු හරහා හරි ලබා දීමේ ක්‍රියාවලියක් ඉදිරියේ සිද්ධ වෙනවා. එම නිසා අර දේවල් නැති ළමයටත් යම් කිසිය. හැබැයි අපි ඒ දේවල් ඒ ළමයට නැහැ කියලා අපි මුකුත් නොකර හිටියොත් අර දෙන්න තියෙන 80% ළමයින්ටවත් ඒ අවස්ථාව නැති වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා අර ආර්ථික වශයෙන් යම් අපහසුතාවයක් තියෙන දරුවටත් දෙන්න මේ වගේ ක්‍රියාත්මක වෙන්න හදනවා. ඉතින් මේක තුල හැබැයි තවත් තියෙන අර මම මුලින්ම ආරම්භයේදී සඳහන් කරා වගේම යමෙක් අහනවා එළියට බහින්න බෑ. යන්නෙන්න බෑ. කන්න බොන්න හොයාගන්න අමාරුයි. ඒත් අපි දෙන්න හදනවාද මේ ඔළුවට තවත් බරක් කියලා. ඒක නෙමෙයි මේ අපේක්ෂාව. ඇයි ඒ ටිකේ අපි නිකන් ළමයා තියුවොත් අපි කොහොමද නැවතත් පන්ති ගන්න. දැන් සමහර වහන අවුරුදු මාසයකින් පස්සේ රස්සාවට ගියාම නැවත පුහුණුවක් දෙන්න ඕනේ කියලා මම දැක්කා මාධ්‍යවල තියෙනවා. ඒ වගේම තමයි ළමයා මෙහෙමම ඉඳලා නිකම්ම පන්ති කාමරයට ගියොත් ඔහු පන්තියට හුරු කරන්නත් තව පාඩමක් කරන්නේ. එම නිසා මේ ක්‍රියාවලිය දැනටත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළාත් සභාව මගින් සහ අනිකුත් ක්‍රියාවලිය තුළ සිද්ධ වෙනවා. අතරේක ලේකම් හේමන්ද ප්‍රේමතිලක මැතිතුමනි, දැන් මේ කියන කාරණාව ඇතුලේ අපේ ජාතික පාසල අධ්‍යක්ෂතුමා පැහැදිලි කරපු කාරණාව ඔබතුමලා තව ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද? ගෙදර ඉඳලා දැන් කෙනෙක් කියන්න පුළුවන් හැමෝටම අන්තර්ජාල පහසුකම් නැහැ. හැමෝටම YouTube එක බලන්න බෑ. තිබ්බත් data වලට වියදමක් යනවා. කොහොමද මේ කාරණා සමීප කරන්නේ? මොකද්ද ඔබතුමලා මේකට හොයාගත විසඳුම? ඔව් රකිත, විශේෂයෙන්ම කියන්න ඕන දැන් අපි අප්‍රේල් 6 වෙනිදා තමයි අපිට තිබුණේ නිමාඩු දෙන්න පළමු වාරය. අපිට දින 17ක් කලින් නිමාඩු දුන්නා. එතකොට ඒ අහිමුණු දින ගාන අපිට තියෙනවා. දෙවෙනි වාරය අපි සැලසුම් කළා තිබුණේ අප්‍රේල් 20 මාසෙට පටන් ගන්න. එතකොට විශේෂයෙන්ම මේ සිද්ධිය අතුනට පස්සේ ගරු අමාත්‍යතුමා අපේ ජේසුන් ඉල්හාරින් සිල්වෙනා කැඳවලා සැලසුම් කීපයක් කරා. විශේෂයෙන්ම මේ දරුවන්ට කොහොමද නිවෙස්වල මේ අහිමුණු කාලය සඳහා සහ ඉදිරියේදී යම් තව කල්පමාවක් අපිට ඇති වුණොත් අපි කොහොමද මේ දරුවන්ගේ අධ්‍යාපනය නිවෙස් ඉඳලා කරන්න කියන එක පිළිබඳව සැලසුම් සහගත වැඩ පිළිවෙල කීපයක් අපි සකස් කරා. මම ඒ වගේම ඉස්සෙල්ලා මතක් කරන්න කැමතියි මේ සිද්ධිය මේ වසංගතයට අපි පාසල් වහන්න කලින් අපි ගරු අමාත්‍යතුමා සම්බන්ධ වෙච්ච වෙලාවක අතිගරු ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් රැස්වීමක් තිබුණා. විශේෂයෙන්ම තාක්ෂණය පිළිබඳව තාක්ෂණයත් එක්ක දුෂ්කර දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්නේ කොහොමද කියලා. මේ වසංගත කාලයට ඉස්කෝල වහන්න සති 3කට විතර කලින් එහෙදී අපි සැලසුම් කරා පාසල් මට්ටමේ නිවසලින් අයට නෙමෙයි පාසලවලදී දුෂ්කර පළාත්වල රූපහානි මගින් අධ්‍යාපන ලබා දී වැඩසටහන් සංවිධානය කරන්න කියලා විශේෂ වැඩපිළිවෙළක් ගරු අමාත්‍යතුමා සංවිධානය කරා. ඒකත් අපිට පහසු වුණා අපේ මේ වැඩපිළිවෙළට. විශේෂම කියන්න ඕන අපි මේකදී අපි පැති කීපයක් සැලසුම් සහගතව සිද්ධ කරා. එකක් තමයි දරුවන්ට තාක්ෂණය පාවිච්චි කළා නැත්නම් ඒ ඉගෙනුම් ක්‍රියාවලිය සම්බන්ධ වෙලා එක කොටසකට යනවා ඉගෙනුම් ක්‍රියාකාරකම් දරුවන්ට අපි ලබා දෙනවා. ඒ හරහා අපිට තියෙන විශේෂම අධ්‍යාපන අමාත්‍යාංශය ඊතක්ෂලාව කියලා වැඩ පිළිවෙලා. ඊතක්ෂලාව අද වෙනකොට
දවසකට 160000ක් විතර වගේ මේක පරිශීලනය කරනවා. මේ මේ වර්තමානයේ මේ දවස්වලත් 160000ක් පමණ වීතක්සලාව පරිශීලනය කරන විශේෂයෙන්ම ඊට වියදමක් යන්නේ නැහැ. මට පැහැදිලි කර වීතක්සලාවේ මොනවද තියෙන්නේ නරමන කෙනෙකුට ඒ ප්‍රශ්නේ. ඔව් වීතක්සලාවේ විශේෂයෙන්ම වීතක්සලාවේ තිබෙනවා අපි නොමිලේ පිවිසීමක් තියෙන්නේ මුදලක් යන්නේ නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලයේ බාධා කිරීමට ඒ කියන්නේ ඩේටා වලට බිලක් යන්නේ නැහැ. එතකොට 10 11 ශ්‍රේණි සඳහා සිංහල පාඩම අපි ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම 1 5 සිංහල දෙමළ භාෂා වලින් LMS එකක් හැටියට අපි යනවා. හැබැයි YouTube එකේ තියෙනවා වීඩියෝ පාඩම්. ඒකට වියදමක් යනවා. ඒක අපිට පාලනය කරන්න බෑ. නමුත් අපි පිවිසුමක් හැටියට ඊදක්සලා පරිශීලනය කරනකොට අපිට වියදමක් යන්නේ නැහැ. එතකොට ඒ වගේම 6 11 සිංහල දෙමළ මාධ්‍යයෙන් පාඩම් සහ ප්‍රශ්න පත්‍ර සකස් කරලා තිබෙනවා. විශේෂයෙන් විභාග දෙපාර්තමේන්තුවත් එක්කත් NL-හරින් සම්බන්ධ වෙලා අපි සකස් කරපේවා තිබුණා. ඒ වගේම 12 ශ්‍රේණියට අපි පාඩම් 20ක් පමණ විෂය 20කට අපි පාඩම් ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් මේ අපි ඊතක්සලාව දැන් වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන මාත්‍යාංශය කරගෙන අපි වැඩපිළිවෙළ. විශේෂයෙන්ම අපේ චතුර්ථ දාක්ෂණ අධ්‍යක්ෂතුමා හිටියත් පිළිපේකල් නිල්ගුණදාස මහත්මයා තමයි ආරම්භ කරේ. මේ දක්වා අපි ඒක ඉතා හොඳට වැඩපිළිවෙළ අපි කරගෙන යනවා. ඒ වගේම ඒක ක්‍රමයක්. තව ක්‍රමයක් අපේ ගරු අමාත්‍යතුමා කිව්වා අපි විශේෂයෙන්ම එතුමා අමාත්‍ය මණ්ඩලයට සාකච්ඡා කරලා විශේෂ තීන්දුවක් ගත්තා. නාලිකා දෙකක් රූපවාහිනී නාලිකා දෙකක් අපි ඔස්සේ මේ විකාශය ලබා දෙමු කියලා විශේෂයෙන් අපි දන්නවා ITN ආයතනයත් ITN ඉස්කෝලේ වැඩපිළිවෙලක් අපි අධ්‍යාපනයේ වැඩසටහන සම්බන්ධයෙන් ඉෂ්ට කරන අපි බොහෙම අගය කරනවා ඒ සිද්ධිය. ඔව්. ඉතාමත් අගය කරන වැඩසටහන අපි දකිනවා ගොඩක් ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම අපි තවදුරටත් විෂය විශාල ප්‍රමාණයක් සැලසුම් සහගතව කාලසටහනට අනුව දරුවන්ට අපි නිවසට යවන්නේ කොහොමද කියලා අපි සැලසුම් කරා. මෙහිදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරේ අපි විභාග කොමසම් ජනරත්තුමත් කිව්වා අපි ගරුවමත්තුමත් උපදෙස් අපි ලබා දුන් උපදෙස් අනුව අපේ දෙමාපියන් විශේෂයෙන්ම තියෙනවා දැන් ඕලලි විභාගයනවා උසස් පෙළ විභාගය තියෙනවා ශික්ෂාත් විභාගය තියෙනවා මෙන්න මේ කියන විභාග ටිකට ඉලක්ක කරගෙන අපි වැඩපිළිවෙළ සකස් කරා මේ නාලිකා දෙක නේත්‍රා සහ අයි නාලිකාව කියන නාලිකා දෙක සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් විශේෂයෙන්ම මෙහිදී අපි උසස් පෙළ විෂයන් අපි 16ක් සිංහල මාධ්‍යයෙන් පාඩම් අපි දැන් මේනකොට පාඩම් වීඩියෝ කරගෙන යන ස්ටුඩියෝ වල වීඩියෝ කරනවා. ඒ වගේම දෙමළ මාධ්‍ය පාඩම් විෂයන් 15ක්. විශාල කාර්යභාරයක් මේක. ඇත්තටම සැලසුම් සහගතව කාලසටහනකට මේ දේ අපි රෙකෝඩ් කරලා ඒ වගේම ලයිව් දෙන වැඩසටහන් ඒ වගේ අපි සැලසුම් සහගතව ඉෂ්ට කරලා තිනේ. ඒ වගේම ඕ ලෙවල් ප්‍රධාන විෂයන් අපි 5ක් ගත්තා. සිංහල මාධ්‍යයෙන් සහ දෙමළ මාධ්‍යයෙන් හැටියට ඔක්කොම සිංහල මම කියන්න විශේෂ ගන්න මම හිතන්නේ ෆස්ට් වල මම හිතන්නේ හොඳයි මේ අවස්ථාවේ කිව්වත් අපි මේ අවස්ථාවේදී ඔව් අපි උසස් පෙළ විෂයන් හැටියට අපි ගන්නවා රසායන විද්‍යාව භෞතික විද්‍යාව ඒ වගේම ජීව විද්‍යාව ඒ වගේම සංවිත ගණිතය ඒ වගේම ගිණුම්කරණය ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව කෘෂිකර්මය සිංහල සහ දෙමළ කියන භාෂා දෙකම ඒ වගේම දේශපාලන විද්‍යාව භූගෝල විද්‍යාව ඉතිහාසය ඒ වගේම තාක්ෂණ සඳහා විද්‍යාව ඒ වගේම ඉංග්‍රීසි තාක්ෂණය ඒ වගේම ජෛවපද තාක්ෂණය සහ බෞද්ධ සංස්කෘතිය කියන මේ විෂයන් අපි ගත්තා. මේක සිංහල දෙමළ මාධ්‍යෙන් අපි යනවා. මොකද අපි විභාග දෙපාර්තමේන්තුවේ අනුව විශාල ළමයි සංඛ්‍යාවක් පෙනී හිටින විෂයන් ටික තමයි ගත්තේ. අපිට සියලුම විෂයන් කරන්න තියෙනවා හොඳයි. නමුත් අපිට තිබෙන මේ වෙන් වෙලා තියෙන ගුවන් මේ විකාශන කාලයත් එක්ක ඉතා අපහසුයි මේ සිද්ධිය සියලුම විෂයන් අපිට ඇතුළත් කරන්න. සමාන අතට ගත්තොත් ඊළඟ ප්‍රශ්නේ තමයි ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් කියන සැලකිල්ලක් නැද්ද කියලා අහන්න පුළුවන්. ඔව් විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය වුණත් අපිට මේ අවස්ථාවේදී මේ තියෙන මොකද කෙටි කාලයක් තුළ මේ සියල්ල සැලසුම් කර ගන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි අතරම සිංහල මාධ්‍ය විශාල ප්‍රමාණයක් අපි ගත්තේ. නමුත් මේ විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හිටියත් ඇතම් පරිශ්‍රය මේ පාරිභාෂික වචන පුළුවන් දරුවෝ දන්නවා. මේ සිංහල මාධ්‍යම දෙමළ මාධ්‍ය විශ්ය බැලුවත් ඒක පාරිභාෂික වචන ටික ඉංග්‍රීසියට පෙරලලා ඒක ලියා ගන්න පුළුවන් එකට දෙනෙන්න පුළුවන් කියලා අපි විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපි සාමාන්‍ය පෙළ විභාගය දිහා බැලුවාම අපි විෂයන් සිංහල දෙමළ ඉංග්‍රීසි විද්‍යාව ගණිතය ඉතිහාසය මෙන්න මේ සඳහා අපි විෂයන් අපි තෝරගෙන තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය මම විශේෂයෙන්ම කියන්න කැමති උසස් පෙළ අපි 13 වසර විෂයන් පාඩම් කීපයක් අපි අතුලත් කරලා තිබෙනවා. ඒ වගේම රිවිෂන් යනවා 12 ශ්‍රේණියේ ඉඳලා මුලින් ඉඳලම 13 දක්වාම රිවිෂන් එක යනවා. එතකොට 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය දරුවන්ට ඒ වැඩසටහන් ටික අපි මේනකොට සකස් කරමින් පවතින. මේනකොට අපි වීඩියෝ වැඩසටහන් 100කට අසන ප්‍රමාණයක් අපි දැන් අවසන් කරලා තියෙනවා 20 වෙනිදා විකාශ කරන්න. විශේෂයෙන්ම ගරු අධ්‍යාපන මාත්‍යාගේ ප්‍රදේශ පරිදි අපි 20 වෙනිදා උදේ 9ට ආරම්භ කරන මේ වැඩසටහන අප්‍රේල් 20. අප්‍රේල් 20 පටන් ගන්නවා. ඒ වගේම පාන්දර 4 ඉඳලා රෑ 12 දක්වා. ගුවන් කාලය පැය 17යි විනාඩි 30ක් පමණ. අපිට වෙන් වෙලා තිබෙනවා විකාශන කාලය. මේ කාලයේ සිංහල සහ දෙමළ මාධ්‍යයට අපි බෙදුනහම අපිට වැටෙනවා පැය
අටයි විනාඩි 30ක් විතර වගේ නාලිකා දෙකක් තිබෙනවා නාලිකා දෙකකට යන්නේ අපිට පැය 8ක් විතර වගේ එක භාෂා මාධ්‍යයකට අපිට වෙන් වෙනවා ඒ වගේම උසස් පෙළ එක විෂයක් සඳහා පැය 3ක කාලයක් කාලිත 3ක් පැය 3ේ කාලිත 3ක් අපි වෙන් කරලා තිබෙනවා ඒ වගේම සාමාන්‍ය පෙළට පැය 2ේ කාලිත අපි වෙන් කරලා තියෙනවා ශිෂ්‍යත් විභාගය සඳහා අපි පැය 4ක සතියකට අපි වෙන් කරලා තිබෙනවා ඉතින් මේ වගේ අපි සැලසුම් සහගත මේ කාර්ය අපි ඉෂ්ට කරනවා මට මේ ප්‍රශ්නේ විතරක් අහන්න අවශ්‍ය නැහැ අපි තවත් කාරණා ගණනක් මට තිබෙනවා මම ඊළඟ වටපිටම ගාවට එන්න කොහොමද මේ කාලසටහන බලාගන්නේ අපි මේක ඉතා ඉක්මනට දැන් තව දවස් දෙකක් ඇතුළත අපිට පුළුවන් අදාළ නාලිකාවල මේක විකාශනපත් කරනවා අපි දැනටම සකස් කරලා තියෙන්නේ කාලසටහන මංගව දැනටමත් තියෙනවා ඉතින් ඒක සීල දරුවන්ට අපි කල් ඇතුව ඒ කාලසටහන අපි ලබා දෙනවා වෙබ් අඩවි එකත් බලන්න පුළුවන්කමක් තියෙනවා පුළුවන්කමක් සීල දෙනවා තියෙනවා තව එකක් දෙයක් මට කියන්න ඕන මම කිව්වා ඊළඟ කාරණේ අපි එක පැත්තකින් මේ වගේ ඊලර්නින් එක පැත්ත යනවා ඒ වගේම රූපහාන නාලිකා ඔස්සේ දරුවන් දෙන්න යනවා තව මේනකට අපි ආරම්භ කරා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා දුරකථනයෙන් අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා විශේෂයෙන් මෙහිදී විෂයන් පහක් අපි ගත්ත සිංහල ගණිතය විද්‍යාව ඉංග්‍රීසි සහ දෙමළ භාෂාව කියන මේ විෂයන් පහට දුරකථනයෙන් 1377 කියන පොදු අංකයකට කතා කරලා අධ්‍යාපන අමාත්‍ය සහ ඩයලොග් ආසියාට සමාගම සමග එකතු වෙලා තමයි මේ වැඩපිළිවෙල අපි දියත් 1377 ඔව් 1377 දුරකථන අංකයට උදේ 9 ඉඳලා දවල් 12 වෙනකන් අපේ ගුරුවරු 107 දෙනෙක් දුරකථනයට සම්බන්ධ වෙලා මේ සඳහා අපි පාඩම් දැනට විශාල ප්‍රමාණයක් මම දැක්ක අද මගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා තියෙනවා ගුරුවරු පාඩම් 15ක් 20ක් 30ක් විතර ප්‍රමාණයක් සමහරට ආන්සර් කරලා තියෙනවා ඒ අහන ප්‍රශ්න වලට ඒ වගේම මෙහෙදී මම කියන්න කැමති TRC එකත් එක්ක අපිට සම්බන්ධ වෙලා මොබිටෙල් ආයතන SLT HUD ඒ වගේම Airtel ලංකා බෙල් කියන මේ සියලු ආයතන වලින් නොමිල තමයි මේ පිවිසුම අපි ලබාගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි ඒ සියලුම ආයතනවලටත් අපි ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන මාධ්‍යංශ හැටියට. ඒ වගේම මම ආගය කරනවා සියලුම අපි ගුරුවරු ඉතා ඕනකමෙන් මේ කාර්යයට සම්බන්ධ වුණා. මම අපේ මේ ගර්වමත්තුමා කියපු විදිහට සියලුම විදුහල්පතිවරුන් ගුරුවරුන් විවිධ තියෙන සම්පත් තියෙන විදිහට තමන්ට හැකි පමණින් මේ දරුවන් සඳහා මේ යම් යම් වැඩපිළිවෙළක් දියත් කළ තියෙන විශේෂයෙන්ම අපි ඒක ආගය කරන්න ඕන. අපි 0112 77442 22 0112 77442 අපේ දුරකථන මාර්ගපරි විවෘත කරනවා ඔබේ ප්‍රශ්න තිබෙනවා නම් ඍජුව කෙටියෙන් මේ අද අපි සාකච්ඡාවට සංවාදයට භාජනය කරන අධ්‍යාපන ශිෂ්‍ය හා සම්බන්ධ කාරණා පමණක් විමසන්න අපි බොහොම කාරණික ඔබට ඉල්ලීමක් කරනවා 0217744222 23 අපේ දුරකථන මාර්ග විවෘතයි මේ කාරණා හා සම්බන්ධ ප්‍රතිපත්ති මේ තීන්දුවන කොහොමද ගත්තේ එහා සම්බන්ධ කාරණා අපි විමසන්න තිබෙනවා කරමුතුමා අපිට පෙර කෙටි විරාමයක් ලබා ගන්නවා අපි සජීව ලෙස සංවාදයේ සමගින් සම්බන්ධ සිටින්නේ